ප්‍රෙස් කරාම ආපහු ස්ප්‍රින්ග් බැක් වෙනවා නම් ආපහු තිබුණ විදියට මෙනවා නම් ඒ කියන්නේ හරිය soft අටක් හදා ගන්න පුළුවන්. ගෙදරදීම බර්ගර් බන් එකක් හදන්න යන්නේ අපිට ගෙදරම මේක ගොඩාක් රසට soft එකට හදා ගන්න පුළුවන්. ඒක නිසා අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. පාන් පිටි හරි බ්‍රෙඩ් ෆ්ලවර් හරි ග්‍රෑම් 325ක් තියෙනවා. මෙතන කිරිකෝප භාගයක් තියෙනවා මද රසණි තියෙන. නමුත් කිරිකෝප භාගයක් තව සමහර කලාට මේස හැඳි දෙකක් විතර අවශ්‍ය වෙන්න පුළුවන්. ලුණු තේ හැඳි 3 කාලක්, යීස්ට් තේ හැඳි 1/2, සීනි මේස හැඳි දෙකක් විතරයක්, බටර් ග්‍රෑම් 30ක්. බටර් එක රූම් ටෙම්පරේචර් එකේ තියෙන ඕන සොෆ්ට් වෙලා. අපි ඉස්සර වෙලාම කරන්නේ මේ මද රසණි තියෙන කිරියකට අපි යීස්ට් එක දානවා. දාලා සීනි වලින් ටිකකුත් දානවා. දාලා අපි මේක පොඩ්ඩක් කලවම් කරලා තියමු. අපි මේ මික්සින් බෝල් එකට පාන් පිටි, ලුණු, සීනි දාලා පොඩ්ඩක් අවලම් කරලා යීස්ට් එක ඇක්ටිව් වුණාට පස්සේ අපි පටන් ගමු නීඩ් කරන්න. දැන් ඕගලන් ස්ටෑන්ඩ් මික්ස් එකක් තියෙනවා නම් මේ විදිහට කරන්න පුළුවන්. එහෙම නැතුව බෝල් එක කනනවා නම් යීස්ට් එක ඇක්ටිව් වෙන්න දාලා බෝල් එකට පිටි, සීනි, ලුණු දාලා මික්ස් කරලා තියාගන්න. යීස්ට් එක ඇක්ටිව් වුණාට පස්සේ අපිට දාලා ඕගලන් දන්නවා දැන් කීප දවසම කියලා දුන්න කොහොමද අතින් අනන්නේ කියලා. ඒ විදිහට අනාගන්න තමයි තියෙන්නේ. ලොකු බිත්තරයක් ගන්න. ඊට පස්සේ බිත්තරේ පොඩ්ඩක් මික්ස් කරලා මේ තේ හැඳි දෙකක් විතර තියාගන්න. අපිට එග් වොෂ් එකට පස්සේ ඕන වෙනවා. නැත්තම් බිත්තරයක් කඩලා පොඩ්ඩක් නේ උඩට ගාන තියෙන්නේ. මේකට අපි කිරි ටිකක් දාලා ඒක පස්සේ තියාගන්න. මේක අපි ඩෝ එකට පාවිච්චි කරනවා. ටිකක් ලොකු බිත්තරයක් ගන්න. මේ බලන්නකො දැන් යීස්ට් එක පිපිලා තියෙන්නේ. කලින් ජීස් දැම්ම දැන් අපි බිත්තරේ දානවා. කිරි තව චුට්ටක් දැම්මොත් හොඳයි. ඒක නිසා මම කිරි මේස හැඳි දෙකක් දැම්මා. තව ඕනු වුණොත් තව හැඳක් අපි දාමු. හැඳි දෙකක් තුනක් අතර අපිට සමහරක් වෙලාවට ඕන වෙන්න පුළුවන්. දැන් මං තුන්වෙනි කිරි මේස හැඳක් දැම්මා. එතකොට කෝප්ප භාගෙකුයි මේස හැඳි තුනකුයි දැම්මා කිරි. මෙන්න මේ වගේ මම දැන් මිනිත්තු 7ක් විතර මේක අනාගත්තා. ඕගලන් අතින් අනනවා නම් මිනිත්තු 10ක් 12ක් විතර අනාගන්න. මේ විදියට තව අනන්න ඕන. නමුත් මේ ස්ටේජ් එකට ආවම අපි මෙතන මේක දාලා මිනිත්තු 15ක් අපි පොඩ්ඩක් රෙස්ට් කරනවා. දැන් මිනිත්තු 15ක් ගියා. මේ වගේ තමයි තියෙන්නේ. දැන් ඔකලම් බෝල් එකකින් අනනවා නම් බෝල් එකට දාලා බටර් ටික දාලා ඔකලට පේනවනේ සොෆ්ට් ගතිය. මේ වගේ බටර් එක දාලා අතින් අනනවා නම් මෙහෙම මේ විදිහට මෙහෙම අනන්න ඕන. දැන් අපි ස්ටෑන්ඩ් මික්ස් එක පාවිච්චි කරන නිසා ආපහු මේක හොඳට නීඩ් කරගමු. මේ බටර් ටික පිටියකත් එක්ක හොඳට එකතු වෙනකන් නීඩ් කරගන්න ඕනේ. මේ බලන්නකො. දැන් මේ ඩෝ එක හොඳට හැදිලා තියෙන්නේ. දැන් අපි මේක වහලා තියන්න ඕනේ. මේ දවසලන පැයක් විතර යන්නත් පුළුවන් වැස්ස වගේ නිසා. නැත්තම් සාමාන්‍යයෙන් වෙලාව නෙවෙයි අපි මේ ඩෝ එක දෙගුණයක් වගේ ලොකු වෙනකන් තමයි තියන්න ඕන. ඩෝ එක හොඳට පිපිලා තියෙන්නේ. දැන් යන්තම් පිටි දාලා දාගමු. හොඳට ඒ උලන් ටික ඔක්කොම යවලා
මේක හරියට කොටස් 8කට හරි 10කට හරි කපා ගන්න ඕන. උගලන්ට එක සමානවම ඕනනම් මේ මුළු පිටි මෝලියම කිරන්න කිරලා ඒක 8කට බෙදලා roughly ග්‍රෑම් 70ක් වගේ තමයි තියෙන්න ඕනේ. මේ වගේ ගන්නට බලමු. මේ වගේ ට්‍රේ එකක තියලා අපි වහමු. මේ ටිකත් අපි ඉක්මනට මේ විදියට හැම පැත්තෙම අරගෙන මේ මොහොතට පින්ච් කරලා ඊට පස්සේ මෙහෙම ටිකක් ඉඩ තියලා තියන්න. මොකද මේක ආයි පිපෙන්න තියන්න ඕනේ. එතකොට මේක දෙගුණයක් වෙනකන් පිපෙන හින්දා ඉඩ තියෙන්න ඕනේ. මේ විදියට දැන් වහලා අපි තියාගමු මේක දෙගුණයක් වගේ පිපිලා එනකන්. අපි දැන් මේක පිපෙන්න තියවනේ. දැන් බාගෙට පිපෙනකොටම මම මගේ අවන් එක සෙල්සියස් අංශක 200ට රත් වෙන්න දැම්මා. දැන් මිනිත්තු 12ක් 15ක් වගේ යනවා මේක රත් වෙන්න. ප්‍රී හීට් වෙන්න. ඊට පස්සේ ඒ කිට්ටු කළා අපිට පුළුවන් මේක එග් වොෂ් කරලා තලයට ටිකක් දාලා ලෑස්ති කරගන්න. දැන් හොඳට පිපිලා ඇවිල්ලා තියෙන්නේ. අර ඉතුරු කරගත්ත කහමද වලට බිත්තර වලට මම කිරි ටිකක් දාලා හොඳට කලවම් කරගෙන මේකේ හොඳට ගා ගන්න ඕනේ. මෙහෙම ලස්සනට අවන් එක සෙල්සියස් අංශක 200ට රත් කරගෙන තියෙන්නේ අපි. ඒ වගේ එග් වොෂ් කරගත්තට පස්සේ මෙහෙම අපි තලයට ටිකක් කැමති නම් නැත්නම් ප්ලේන් තියන්නත් පුළුවන්. තමන් කැමති විදියට දැන් මගේ අවන් එක සෙල්සියස් අංශක 200ට රත් වෙලා තියෙන්නේ. මිනිත්තු 10ත් 15ත් අතර තමයි අපි මේක බේක් කරගන්නේ. පහළවක් අපි දාමු. තාම උනේ අපි බාපු ගමන් හරි සොෆ්ට් එකට තියෙන ඔක්ලට පේනවද දන්නේ මේ අල්ලන්නත් බැහැ. අපි තව ටිකකින් බලමු. මම දැන් මේක අවන් එකෙන් අරගෙන ටිකක් වහලා තිබ්බා. එතකොට තමයි හොඳට සොෆ්ට් වෙන්නේ. මේ බලන්නකෝ. මේ බලන්න. දැක්කනි මේ වගේ මෙහෙම ප්‍රෙස් කරාම ආපහු ස්ප්‍රින්ග් බෑක් වෙනවා නම් ආපහු තිබුණ විදියට මෙනවා නම් ඒක නේ හරි සොෆ්ට්. ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා. බලන්න මේ අට පැත්ත. මේව ඔයගලන්ට ෆ්‍රීසර් එකට දාන්නත් පුළුවන්, තියලා එහෙම ගන්නත් පුළුවන්. අපි මේකෙන් අටක් හදා ගන්න පුළුවන්. දැන් ඕකලන් දන්නවා කොහොමද ගෙදරදීම බර්ගර් බන්ස් හදාන්නේ කියලා. දැන් මේකේ විශේෂත්වය තමයි මේක ෆ්‍රීස් කරන්න පුළුවන්. හොඳට නිවුනට පස්සේ ෆ්‍රීසර් බෑග්ස් වල දාලා ඩේට් එක ගහලා ෆ්‍රීස් කරන්න මාසයක් විතර වුණත් තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට රූම් ටෙම්පරේචර් හොඳට අයිස් ගියාට පස්සේ අවන් එකට දාලා ආයේ ෆ්‍රෙෂ් පිටින් ගන්න පුළුවන්. දවසක් දෙකක් තියෙනවා නම් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. සුමානකට වැඩිය සුමානයක් වගේ එකහමාරක් තියෙනවා නම් තමයි ෆ්‍රීස් එකට දාන්න ඕනේ. එහෙනම් මේ වගේ තවත් ඕකලන්ට වැදගත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මං අනෝමා.